අයිබෝවන්. අද අපි ඊලර්නින් ටෝටල් එකේ සාකච්ඡා මාලාවෙන් ඔබට විශේෂ පුද්ගලයෙක් අඳුනලා දෙනවා. තවත් මේ ඉන්නේ ආචාර්ය අජිත් කොළොන්නේ. අජිත් කොළොන්නේ කියන්නේ ලංකාවේ ඉතිහාසය තුළ වෙච්ච සිදුවීම් ගණනාවකට සුවිශේෂී දායකත්වයක් සැපයූ කෙනෙක්. අද අපි ඔහුත් එක්ක කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් ඔබ මා වැඩිපුර කතා නොකරන සබ්ජෙක්ට් එකක්. ඒක තමයි මේ කේඔස් තියරි. එහෙම නැත්නම් ව්‍යාකූලත්වය. එතකොට අපි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ ඔබතුමා ව්‍යාකූලත්වය සහ මේ කේඔස් තියරි කියන කන්සෙප්ට් එක කොහොමද සාමාන්‍ය කෙනෙකුට වැඩි වැටහීමක් නැති කෙනෙකුට පැහැදිලි කරලා දෙන්නේ කියන එක. මම ඇත්තටම මේකේ මම හිතන්න ගත්ත තැන මූලාරම්භය ඉඳන් මම ඒක පොඩ්ඩක් කතා කරන්නේ 1996 අවුරුද්දේදී මම බොහොම අහම්බෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ මේ කතිකාචාර්යවරයෙක් වුණා කළමනාකරණයට. ඉතින් ඒගොල්ලන්ට කතිකාචාර්යවරයෙක් හොයාගන්න බැරි වෙලාවක. ඉතින් එතනදී මට කොහොම හරි ඕනේ කරා උතන්ට ඉතිරි සේරම හමුදා නිලධාරීන් පාසල් හැරපමිණි හමුදා නිලධාරීන් උසස් පෙළ සම්මත පුහුණුවට ඇවිල්ලා හිටිය කෙනෙක් නිලධාරීන් හැටියට මට ඕනේ කරා මේගොල්ලන්ට කළමනාකරණය උගන්වනකොට අලුත්ම මතවාද ඔස්සේ කළමනාකරණය උගන්වන්න. ඔතනදී මම දේශන පිටපත් සකස් කරනකොට මම භාවිතා කරේ මේ BIM එකේ පුස්තකාලය. එහෙන් අවසර අරගෙන මට හම්බුණා අලුත්ම කළමනාකරණ පොතක්. ඔකේ තිබුණා වාක්‍ය තුන එකකින් සමන්විත පරිච්ඡේදයක්. ටොම් පීටර්ස් කියන විද්වත 21වෙනි ශතවර්ෂය ගැන කතා කරපු එක කියලා තිබුණා. يعني 21වෙනි ශතවර්ෂයේ කළමනාකරණ නිර්ණායක වෙන්නේ අවිනිශ්චිතතාවය, ඒකට අපි කියන අන්සර්ටන්ටි, ඊට පස්සේ ඇම්බිගුයිටි, නොපැහැදිලි බව, පැරඩොක්ස්, අසම්මතය සහ ව්‍යාකූලත්වය, කෙඔස් කියන නිර්ණායක හතර ඔස්සේ තමයි 21 ශතවර්ෂයේ සම්පූර්ණයෙන්ම පාලනය 21 ශතවර්ෂයේ සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ කියලා. ඒ ව්‍යාපාරද නැත්නම් ගවර්නන්ස්ද? මේ ගවර්නන්ස් එක පොදුවේ කියලා තියෙන එක ව්‍යාපාර වලට තමයි කම්පියුටර්ස් කියලා තියෙනුනොත් ඒක බොහෝ වෙලාවට අපිට පුළුවන් ඒකම ගවර්නන්ස් වලටමත් එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට මේ වාක්‍යය මගේ හිතේ කොච්චර ගැඹුරු ආකල්පමය වෙනසක් ඇති කරාද කිව්වොත් මම අවුරුදු 14ක් තිස්සේ උත්සාහ කරා මේ ප්‍රධාන වචන හතර අවිනිශ්චිතතාවයේ නොපැහැදිලි බව අසම්මතය සහ ව්‍යාකූලත්වය කියන එක ගැඹුරින් තේරුම් ගන්න. ඊට පස්සේ මම උත්සාහ කරා විශේෂම ව්‍යාකූලත්වය ගැන අර්ථ නිරූපණයක් කොහේ හරි කරලා තියෙනවද කියලා කළමනාකරණය පැත්තෙන්. ඇත්තට ව්‍යාකූලත්වය කියවස් කියන එක භෞතික විද්‍යාවේ ඉතාම ඉහළින් හදාරන විෂයක්. ඉහළ මට්ටමින් මම තප්පරයක් දෙන්නේ. එතෙන්දී මම ඔයගලන්ට මතක් කරන්න කැමතියි ඔයගොල්ලෝ ජුරාසික් පාර්ක් චිත්‍රපටය බලලා තියෙනවා නම් පළවෙනි එක. ඒකෙදී ඔය කේඔස් තියරි කියන එක ගැන පොඩි ඉඟියක් අපිට දෙනවා. ඒකේ ડોක්ටර් මැල්කම් මෙම මේ අත්ල මතට වතුර බිඳුවක් දාලා එයා කියනවා අනිත් ඉන්න එතන ડોක්ටර් එලිග්‍රා ෂැට්ලර්ට කියනවා මේ ඒ වතුර බිඳුව යන පැත්ත ඔයා ප්‍රෙඩික්ට් කරන්න කියලා. ඒ අන්න ඒක තමයි මම මගේ ජීවිතේ පළවෙනි තවට කේඔස් තියරි කියන වචනේ අහපු තැන. අපි එතනින් ඊට පස්සේ මම ඊට පස්සේ බැලුවා මේ ගොඩක් තේරුම් ගන්න මේක කියවල බැලුවා කොහෙවත් කළමනාකරණයේ වචනේ පාවිච්චි කරන මිසක ඒක අර්ථ නිරූපණයක් විධිමත් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම මේ ගැන ටිකක් ගැඹුරින් හිතනකොට මට කල්පනා වුණා 1983 බොහොම අහම්බෙන් වෙච්ච සිදුවීමක්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව ගණිතයේ මූලික උපාධියක් කරපු කෙනෙක්. අපේ බැච් එකේ හිටිය ගැමුණු හේරත් ගුණරත්න කියලා මේ ඉතාම අතිදක්ෂ ශිෂ්‍යෙක්, ලංකාවේ උසස් පෙළ ගණිතංශයෙන් පළවෙනිට ඇවිල්ලා තියෙන ගැමුණු. එයා ඉංජිනේරු පිටට නොගිහින් ගණිතඥයෙක් හෝ භෞතික විද්‍යාඥයෙක් වෙන්න හිතාගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික මේ සයන්ස් ෆැකල්ටිකට ඇතුළත් වෙලා. ඉතින් අපේ බැච් එක. ඉතින් අපි ඒ කාලේ එච්චර කෙනියට යන්න පුළුවන් ඉංජිනේරින් යන්න පුළුවන්කම තියාගෙන තමයි එතනදී ඔප්ට් අවුට් කරලා හිටියේ. ඉතින් ගැමුණු අපි එකම ඉස්කෝලේ. හරි, ඊට පස්සේ මේ ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්ත කෙනෙක්. ඊට පස්සේ කොහොම හරි ගැමුණු මුල ආපු දවසින්නම්ම ටාගට් කරේ යගේ ෆස්ට් ක්ලාස් එකට. අපි එච්චර උනන්දුවෙන් කටයුතු කරපු අය නෙමෙයි. අපි ටාගට් කරේ අපේ ලකුණු 40ට. ඉතින් නමුත් සමහරලාට ගැමුණුට තේරුම් ගත්තාම එයාගේ වටේ ඉන්න කිට්ටුව යාළුව 40ටත් ටිකක් පල්ලෙහැන් ඉන්නේ කියලා එයා අපිට බොහෝ වෙලාවට පෞද්ගලිකව උදව් කරා. ඉතින් ඔතනදී ඊට පස්සේ ගැමුණු මේ අපිට පෞද්ගලිකව ටියුට් ක්ලාසස් වගේ දාලා අපිට උගන්වලා විභාගෙට අපි පුහුණු කරලා අපි ගොඩක් ගැමුණුට ණය ගැතියි අපේ මනසෙන්. අපිට කරපු උදව් වලට අපි
කියන්නේ මේ උපාධි අපේක්ෂකයන් හැටියට ඉන්න කාලේ. ඊට පස්සේ ගැමුණු ෆස්ට් ක්ලාස් එකට ගියා PhD එක කරන්න. දැන් කොහෙද? ගැමුණු ඉන්නේ දැන් ඇත්තටම හූස්ටන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පිළිබඳ මහාචාර්යවරයෙක්. ගැමුණු ඇමරිකාවේ ගැමුණුගේ ආචාර්ය උපාධියට ගිහිල්ලා 80 ගණන් වල මැද කාලේ ලංකාවට ආවා. ලංකාවට ආපු වෙලාවේදී මේ අපිට ආරංචි වුණා ගැමුණු ඇවිල්ලා ඉන්නවා කියලා ආචාර්ය උපාධිය නිම කළා. අපි ගියා ගැමුණු ඔයගලන් ගෙදරට අපි එනවා පොඩ්ඩක් හන්දෑව හම්බ වෙලා යන්න කියලා. බ්‍රිටෝ පොඩි ටී පාටි එකට එන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටිය අපි 7-8 දෙනෙක් ගියා ගැමුණු හම්බ වෙන්න. ගිය වෙලාවේදී ගැමුණු අපිට තේ සූදානම් කරලා තියුණා. අපිට තේ පැන් සංග්‍රහය කරන වෙලාවේදී ගැමුණුගෙන් ඇහුවා අපේ යාළුවෝ ගැමුණු වාගේ PhD එක මොකක්ද කියලා. වර්ගමිතියක ගණිතය පිළිබඳ තිබිච්ච පැත්තෙන් එයා භෞතික විද්‍යාව පැත්තට ගිහිල්ලා PhD කරේ chaotic motions කියලා. ඉතින් ගැමුණු පොඩ්ඩක් වටපිට බැලුවා බලනකොට තේරුම් ගත්තා අපිට ඒ ආගම විශ්ය ගැන මොනම අවබෝධයක් තිබුණ නැහැ කියලා. පර ගැමුණු මේක අපිට මේක demonstrate කළ දුන්නා එයා ගත තිබිච්ච තේ කෝප්පයක් තිබුණා ඒ වෙලාවේ. ওই තේ කෝප්පේ තිබුණ පීරිසියක් පැත්තකින් හැන්දක් තියලා දැන් ගැමුණුකෝ බලන්න මේ ගැමුණුකෝ බලන්න මේ මගේ අතේ තියෙන තේ කෝප්පෙ දිහා. මේ තේ කෝප්පෙ ඇතුලේ තියෙනවා තේ බොහොම ලස්සනට තැම්පත් වෙලා තියෙනවා බොහොම නිශ්චලව ස්ථායීව තැම්පත් වෙලා තියෙනවා තේ කෝප්පෙ ඇතුලේ. දැන් මේ ඇතුලේ තේ කෝප්පෙ ඇතුලේ තියෙන ස්ථායීත්වයට මම මොකද කරන්න හදන්නේ? මම මේක බාහිර සාධකයක් පාවිච්චි කරලා මේ disturb කරනවා. ගැමුණු කිරි ටිකක් දැම්මා. ඊට පස්සේ සීන් ටිකක් දැම්මා. දැන් මේ බාහිර සාධකේ තමයි හැන්දකට ගත්තා. අරගෙන මේක කැලැත්තුවා. අර තිබිච්ච ස්ථායීත්වයට මොකද උනේ දැන් ඇතුලේ? ඒක අසර්කියස්. අතිශයින් ව්‍යාකූල තත්ත්වයක් වලට පත් වෙලා. දැන් ටේක් රොඩු අර එහෙම යනවා. ඊට පස්සේ මේ ඒ අතර වාරෙදි මේ පාට වෙනස් වෙනවා. ඒකේ රස වෙනස් වෙනවා. සියලු වෙනස්කම් අර වෙන අර වද්දි වෙනවා. ඊට පස්සේ කො ගැමුණු මම දැන් කරන්නේ ඊළඟට මේක බාහිරව මේකට ડિස්ටර්බ් කරමු මේ සාධකේ තේ හැන්ද මං ආපහු පැත්තකින් තියනවා. කියලා මේ කෝප්පෙ පැත්තකින් තියනවා. තව විනාඩි 10කින් ඔය දිහා බැලුවොත් මොකද වෙන්නේ? හරි මේක ආපහු ස්ථායීත්වයකට ඇවිල්ලා තියෙනවා. එතකොට මම එතෙන්දි තේරුම් ගත්තා ව්‍යාකූලත්වයේ කියන එකට හොඳ අර්ථ නිරූපණයක් දෙන්න පුළුවන්. යම් කිසි දෙයක් ස්ථායීව තියෙන යමක් බාහිර සාධකයකින් හරහා ව්‍යාකූලත්වයට පත් වුණත් එහෙම ඒකේ මැදිහත් වීම හරහා ඒ බාහිර සාධක ඉවත් වෙලා ගියාට පස්සේ ආපහු ස්ථායීත්වයක් ඇති වෙනවා ඇතුළේ. හරි එතකොට ගැමුණු කිව්වේ එයා මේ අධ්‍යයනය කරේ කොහොමද මොලිකියුල්ස් ඇටම්ස් එහෙම එකිනෙක එක්ක මේ සාකච්ඡා කරලා සංවිති මේ සම්මුතියකට එළඹිලා ස්ථායීත්වය ඇති කරගත්තේ කියලා. ඒක තමයි chaotic motions එකට එයා ගණිතමය වශයෙන් හැදෑරුවේ කියලා. එතකොට ඒ බාහිරව ඒ බාහිර ආපහු ඇති වෙන ස්ථාවරත්වයක් ඇති වෙනවා. එතකොට අර අන්තර්වාරයේ සිදුවෙන දේවල් වලට තමයි අපි chaos කියලා කියන්නේ. ඒ ඔය ඩෙෆිනිෂන් එක විතරයි මට partial definition එකක් ඇටියට මම ඒ කාලේ පාවිච්චි කරේ. මුත් පසු කාලෙකදී මම හරිතන්දි කියනවා තවත් අර්ථ නිරූපණයක් මට හම්බුණා. දැන් එතෙන්දී මම පොඩි ප්‍රශ්නයක් හෙව්වද අපි හැඳ දාන්න කලින් මේ බාහිර සාධකේ තියෙන කලින් කලින් තිබ්බ ස්ථයි තත්වයයි හැඳෙන් අපි ව්‍යාකූල කරාට පස්සේ තියෙච්ච ස්ථයි තත්වේ දෙකක් සම්පූර්ණ වෙනස් ස්ථයි තත්වයක් අර පරණ කලින් තිබිච්ච ස්ථයි තත්වේ නෙමෙයි. හරි එතකොට මම මේ එතකොට ව්‍යාකූලත්වය ඔබ මා කියන විදිහට මේක භෞතික විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි ගොඩක්ම තියෙන්නේ ගණිතය සහ භෞතික විද්‍යාව. මම ලොකු උත්සාහයක් කරේක අවුරුදු 14ක් තිස්සේ මේක අවබෝධ කරගන්නේ මේ කොහොමද සාමාන්‍ය අපේ දෛනික ජීවිතයට අදාළ කරගන්නේ. මගේ ප්‍රශ්නෙත් ඒකමයි. එතකොට මේකේ මොනවද ඇප්ලිකේෂන් මොනවද මේක අපිට සාමාන්‍ය ජීවිතයට ගන්න පුළුවන් දේවල්? ඔව් කොහොම හරි මැත්තට මේක මම මොකද දීර්ඝ වශයෙන් විග්‍රහ කරලා තියෙනවා පළවෙනි පරිච්ඡේදය මම ලියපු Frontiers of Contemporary Management කියන පොතේ අන්තර්ජාතික විතරයි තියෙන්නේ. මේ ගන්න නැහැ මේ පොත. Amazon.com වල එක තියෙනවා 2017 දී මම ওই පොත ලිව්වේ. හරි එතනදී ගොමරේ ඒක ඒ කියන්නේ ඒකේ ප්‍රායෝගික දේ තමයි. ඊට පස්සේ තවත් ඔක තව දිගට ගෙනියන්න මම මේක ඊට පස්සේ ප්‍රසිද්ධ දේශනයක් ඇතුළේ දේශන මම ඉතින් 150ට අධික ප්‍රමාණයක් විවිධ ආයතනවල ලැබෙන ආරාධනා පරිදි නොමිලේ දැනුවත් කිරීමක් ඇතුළේ මම කරා 150කට වැඩි මම කළා තියෙනවා. එක දවසක් මගෙන් ශිෂ්‍යෙක් ඇහුවා සර් ඔය හැන්ද ඇතුලේ තියෙද්දිම අපි මේක ටේක් ඕෆ් එකේ පැත්තකින් තිබ්බොත් මොකද වෙන්නේ කියලා ඒත් සෙටල් වෙනව නේද කියලා. අන්න එතනදි තමයි මම තව ටිකක් ඉස්සරහට කල්පනා කරේ. ඒ දේ අනිවාර්යයෙන්ම වෙනවා. හරි. එතකොට හැබැයි ඩිස්ටර්බන්ස් ෆැක්ටර් එක තාමත් සිස්ටම් එකකට තියෙනවා. දැන් ඔය දෙම නේද ඇමරිකන්ස්ලා කරන්නේ.
හරි සැප්තැම්බර් 11 වෙනිදා ප්‍රථම වතාවට බාහිර සාධකයක් ත්‍රස්තවාදය හරහා ඒගොල්ලන්ගේ තිබිච්ච ස්ථායිත්වය ඇමරිකන් ආර්ථිකයේ ජන සමාජීය ස්ථායිත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූලත්වයට බලා ව්‍යාකූලත්වයකට යොමු වුණා. ඊට පස්සේ නමුත් අද තියෙන්නේ අද අපව එක ස්ථාවරත්වයක් එක ඇතුළේ ස්ථායිත්වයක් ඇතුළේ තියෙනවා එතන. දැන් නමුත් අර හැන්ද තාම ඇතුළේ. ওই හැන්ද යන්තමට හරි හෙලවුණොත් මොකද වෙන්නේ? හරි ආපහු ඇමරිකන් ආර්ථිකයේ ඒක ආපහු යන්ත පොඩි සෙලබම් චලනයකින් පවා අස්ථායිතත්වයකට පත් වෙන්න පුළුවන් අර දැන්ට තියෙන ස්ථාවරත්වය. එතනදි මම කල්පනා කරා ඒ බාහිර සාධකයක ඇතුළේ නම් ඒක ඇතුළේ තාම තියෙනවා නම් එතනදි ඇති වෙන්නේ අස්ථාවර ස්ථායිත්වය. දැන් මම පොඩ්ඩක් මේ අධ්‍යයනයක් යම් කිසි අධ්‍යයනයක් කරා මේ කේඔස් තියරි ගැන. ඒතකොට සාමාන්‍යයෙන් මට සාමාන්‍ය දෙයක් තේරෙන එක ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් නะ ගොඩක් දලාට අපිට කාලුණ වර්තාවක් වගේ අනාගතයේදී ගොඩක් අර කම්ප්ලෙක්ස් එන්වයරන්මන්ට් එක සංකීර්ණ එන්වයරන්මන්ට් එක අපිට යම් යම් සිදුවීම් ඉස්සරහට කොහොම වෙයිද කියන එක අපිට මැතමැටිකලි කියන්නේ ගණිතමය සමීකරණ ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් වගේ දේවල් බව පාවිච්චි කරලා ප්‍රෙඩික් කරන්න පුළුවන්. එතකොට මොනවද මේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් මොනවද මේ සමීකරණ කොහොමද මේ ප්‍රෙඩික් කරන්නේ? දැන් ඔක උදාහරණකින් පැහැදිලි කරනවා නම් සමහරවිට ඔයගොල්ලෝ බලලා ඇති පෙල්හම් 123 කියලා චිත්‍රපටයක් තියෙනවා. ඒක තියෙන්නේ ඇමරිකන් නිව්යෝක් සිටි එකේ ටියුබ් ට්‍රේන් එකක් කෙනෙක් ත්‍රස්තවාදී සංවිධානයෙන් කරන වගේ අඟවලා මේක පැහැර ගන්නවා. අරගෙන ඒක ඊට පස්සේ විනාශ කරන බවට තර්ජනය කරනවා ඇමරිකන් ආණ්ඩුවට. ඊට පස්සේ මේක ටියුබ් ට්‍රේන් එක වෙනම අයිසොලේෂන් එකකට ගෙනහිල්ලා රඳවලා තියෙනවා. මේ මිනිස්සු ආණ්ඩුවත් එක්ක නෙගෝෂියේට් කරනවා. ටිකක් වෙලා ඔක කරලි වෙලා මිනිහ මොකද කරන්නේ? ලැප්ටොප් එකට සයින් ඔන් කරලා අර ක්‍රෑෂ් වෙන ස්ටොක් මාකට් එකේ ෂෙයාර්ස් ගන්න පටන් ගන්නවා. ඒක හොඳම උදාහරණයක් කොහොමද ඒක ඇත්තටම ඒක මනස්කල්පිත කතාවක් වුණත් හොඳ උදාහරණයක් ඇමරිකන් ආර්ථිකයේ දැන්ට තියෙන අස්ථාවර භාවය පැහැදිලි කරගන්න හොඳට අපිට ඒකින් පුළුවන්. එතකොට දැන් ඔයාහු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙනවා නම් හරි මම තව පොඩි දෙයක් කියන්න ඕනේ. මගෙන් අර මාස් හෝල්ඩින්ග්ස් එකේ මේ ප්‍රසන්ටේෂන් එක කරපු වෙලාවේදී ගෑන් ළමෙක් බොහොම බුද්ධිමත් ළමෙක් මගෙන් ඇහුවා සර් බැරිද බාහිර සාධකයක් විසින් හොඳට ස්ථාවරව තියෙන පද්ධතියක් මේ එක නස්ථාවර කරන්න මැදිහත් වීමක් කරන වෙලාවට ඒ බාහිර සාධකේ නියුට්‍රලයිස් කරන්න අපිට කවුන්ටර් ෆෝස් එකක් ඒකට ක්‍රියා ප්‍රතිරෝධයක් දෙන්න. ඇත්තටම ඔක නිව්ටන්ස් තර්ඩ් ලෝ ඔෆ් මෝෂන් මේ එකන ඕනම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. අපිට ඒක කරන්න පුළුවන්. හරි ඒක මුලක් වෙලාවට මන්දකල් තියෙන ලංකාවෙත් ඒ දේ පාවිච්චි කරලා තියෙන නමුත් ඒ කවුන්ටර් ෆෝස් එකක් අපි ක්‍රියේට් කරනවා නම් හරි ඒ කවුන්ටර් ෆෝස් එක තමුන්ගේ පාලනයට සම්පූර්ණයෙන් නතු වෙලා තියෙනවා. දැන් අපි උදාහරණයක් ඇදිට ගමු. තමුන්ගේ කවුතමුන් කියන්නේ ඒ ක්‍රියේට් කරන පුද්ගලයා. හරි එතකොට දැන් අපි උදාහරණයක් ඇදිට ගත්තොත් අපි හිතමු ත්‍රස්තවාදී සංවිධානයක ක්‍රියාකාරීත්වය අඩපණ කරන්ද අපි ත්‍රවස්සස්තවාදී සංවිධානයක් අපි කට සහය දෙනවා දීලා ඒගොල්ලන්ගේ ශක්තිවත් කරනවා. ඒගොල්ල මුලදී අපිට අවශ්‍ය කරනවා අපේ අවශ්‍යතා ඉෂ්ට කරයි. නමුත් ඊට පසු කාලෙකදී හරි අර දෙවෙනි ත්‍රස්තවාදී සංවිධානය අපිට කලින් එකට වඩා කරදරකාරී තත්ත්වයක් බවට පත්කාරී සංවිධානයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ දේ අපිට වෙන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් තමයි නැගෙනහිර ප්‍රදේශ මුදවාගත්ත ගමම්ම අපි පහුගිය යුද්ධ කාලෙදී ඊට පස්සේ හමුදාව උතුරට යවා ගන්න අපි අර සිවිලියන් ෆෝස් එකක් මිනිස්සුන්ට පොඩි පුහුණුවක් දීලා ක්‍රියාත්මක කර හදලා ඒගොල්ලන්ට කිව්වා මායිම් ගම්මානවල මේ ආරක්ෂාවත් මෙයා කරන්න කියලා. චුට්ට කාලයක් යනකොට මේ ෆෝස් එක නොයෙකුත් ඒකෙන් අයතා දේවල් කරන්න පටන් ගත්තේ ලැබිච්ච අභියෝග දරහ. මට මතකයි අම්පාර පැත්තේ ඉතාම දේ සිවිල් ආරක්ෂක බලකායද ඉස්සර හරි ඊට පසු කාලෙකදී ඒක විධිමත් එක මේ දැන් පවත්වාගෙන යන මුල්ලාදී මම කියන්නේ මට මතකයි අම්පාර පැත්තේ සිදුවීමක් සිදු වුණා. හරි කවුරු හරි ක්‍රිස්තියානි පියතුමෙක් කරු කවුරු හරි ඝාතනය වුණා. හරි ඕක පොලිසියෙන් විධිමත්ව ක්‍රියාත්මක වෙලා අර අධ්‍යාපන පුද්ගලයා අත්අඩංගුවට නොගන්න බොහෝ වෙලාවට අන්ත ආගම් අතර ආගම් අතර ප්‍රශ්නයක් වාර පත් වෙන ඉඳිවිච්ච දෙයක්. මට ඒක හොඳට මතකයි අද වගේ. ඒ වගේම ඇමරිකන් සට ඔය දේ වුණා. දැන් අර කියෝටෝ ප්‍රොටෝකෝල් එකේ ඒගොල්ලන්ට පානවන තහංචි වලට විරුද්ධව කටයුතු කරන ඇමරිකන් ආණ්ඩුව සුජුව මැදුහත් නොවේ කර දේශනක ඇත්තටම අර ලෝක පරිසරය රැක ගන්න කරන මේවා එකක් අර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරන කන්ට්‍රීස් වලට ඒගොල්ලෝ මේ
මේගොල්ල මේ තහංචි පැනෝ සීමා පැනෝ ඒවත් සීමා පැනෝගේ ලොකුම බලපෑම තිබුණේ ඇමරිකාවට. ඇමරිකන් අවන්ඩුවෙන් ඒගොල්ල ඒකට සුජුව මැදහත් නොවී ඒගොල්ල ඉන්ඩස්ට්‍රියලිස්ට ටික එක්කහුගල්ලි වෙලා හැදුවා කන්සෝටියම් ඔෆ් කෝපරේෂන් කියලා. ඒ කන්සෝටියම් ඔෆ් කෝපරේෂන් එකට ඕගොල්ලෝ ගිහිල්ලා ෆයිට් කරන පිටිපස්සෙන් ඉන්නා කියලා. ටික කාලෙකදී මොකදනේ කන්සෝටියම් ඔෆ් කෝපරේෂන් එක කොච්චර ශක්තිමත් වුණාද කිව්වොත් ඊට ඒගොල්ල ඇමරිකන් ගාණ්ඩුවත් එක්කත් යම් කිසි මට්ටමකට නෙගෝෂියේට් කරන්න අවශ්‍ය වෙලාවට කරන තත්ත්වයට ශක්තිමත් පිරිසක් බවට පත් වුණා. ඒකයි කවුන්ටර් ෆෝස් එක හැදුවොත් එහෙම ඒක සම්පූර්ණයෙන් අපේ පාලනය යටතේ තියෙනවා. දැන් අපි 89 ට ගියොත් අපෞට් කර අසුන්දර උදාහරණයක්. හරි එකපාරටම නොයෙකුත් කවුන්ටර් ෆෝසස් ක්‍රියාත්මක වෙන්න ගත්තා. හදපු කෙනෙකුත් නැහැ කවුරුත් නැහැ. අනිවාර්යයෙන්ම දන්නවා මොන හරි යම් කිසි බලවේගයක් විසින් මේවා මෙහෙම නැහැ කියලා මුන් ප්‍රශ්න ඉවරුණා. ඒ කවුන්ටර් ෆෝසස් ක්‍රියාත්මක වෙලා අර මැදිහත් වීම පාලනය කරපු වෙලාවේ තමයි ප්‍රශ්න ඉවරුනේ. ඒක රටක ආරක්ෂක හමුදාව කියන එක කවුන්ටර් ෆෝස් එකක් විදිහට අපි සැලකුවා. ඒක ඒ රටේ ඒක විධිමත් ආරක්ෂක හැමතිස්සෙම ඒ කවුන්ටර් ෆෝස් එක හරි හැදෙන එක හෝ හදන එක ආරක්ෂක අංශ හරහා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒක විධි ඒක නිල වශයෙන් අපිට පිළිගැනීමකට නිල වශයෙන් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අනුමත කරන්නේ නැතුව තමයි ඒගොල්ලන්ට බුගලට හදන්නේ. මේ විතරක් නෙමෙයි අනන්තවත් අපිට ලෝකෙින් උදාහරණ ගන්න පුළුවන් ඒ වගේ දේවල් කරපො. දැන් මට පොඩ්ඩක් මේ මෙහෙම දරුවත් කිරීමක් කරලා පොඩ්ඩක් තාක්ෂණික පැත්තට යන්න මේ කේස් තියරිය. හරි. එතකොට මට කියන්න මොන වගේ දැන් මම ගණිත මේ පැත්තෙන් ගත්තොත් මම කිව්වා ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් කියන වචනේ. එතකොට කොහොමද මේ වගේ දේවල් දැන් ඒ වෙදි ගොඩක් කියලාට අපි ඉන්පුට්ස් දෙන්නවා. මේ සමීකරණයට අපි දෙන්න ඕනේ දත්ත මුලින්. මොන වගේ අපි හිතමු අපි සමාජයේ උදාහරණයක් ගමු ලංකාවේ අපි හිතමු දැන් ඉස්සරහට අපිට එනවා වග වාකරි කිරිපිටි ප්‍රශ්නේ දැක් කියන එකක් තියෙනවා. එතකොට ඒ වගේ නිකන් මොක්කරි සමාජ ගැටලුවකට අපි ඉන්පුට්ස් ටිකක් දීලා මේක අවුට්කම් එක මොන වගේ දෙයක් වෙයිද කියලා ප්‍රෙඩික්ට් කරන්න කොහොමද මොකක්ද තියෙන මාර්ගය මෙකනිසම් එක. මම ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් ඊටසම අමාරු මුලින්ම කිව්වේ පාෂල් ඩෙෆිනිෂන් එකක් බවට පත් වුණා. මොකද ඒක සම්පූර්ණ මේකක් හැදීර ගන්න බෑ. ඊට පස්සේ කාලෙකදී මම දවස මම මෙතන තුමා ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. පස්සේ කාලෙකදී මම මේ පේමන්ට් එකේ තිබිලා මම ගත්ත චිත්‍රපටිය කියෝස් කියලා. අර කියෝස් කියන චිත්‍රපටිය මම අර මාතෘකාව මට අදාළ දෙයක් ඉඳන් මම ගත්තේ. නමුත් මුලදී මට ඔක අවබෝධ කරගන්න බැරි වුණා. හරි ඕකේ එකිනෙකට සම්බන්ධයක් නැති සිදුවීම් සමුදායක් මේකේ පෙන්නුවා. හරි ඒ සිදුවීම් සමුදාය පෙන්නුවා. හරි පෙන්නල් නමුත් අත් චිත්‍රපටිය අවසාන වෙනකොට තමයි අපි මම තේරුම් ගත්තේ මේ විච්ච සිදුවීම් එකිනෙකට සම්බන්ධ නැහැ කියලා. හිතපු හැමදේම අර ටෝටල් පික්චර් එක කොටස් තමයි. දැන් ජිග්ස පස්සල් එක තියෙන අපි අවට වෙන සියලුම සිදුවීම් හරි එකිනෙකට සම්බන්ධයි. හරි ඒක නමුත් ජිග්ස පස්සලයක් අපි කැලිටික ඔක්කොම ගලවලි වරලා ඒක අනල් ඉවරලා එක කැලලක් කරගෙන මේකට අර්ථ නිරූපණය කරන්න බෑ. නමුත් අපි දන්නා මේ කැලල අනිවාර්යෙන් මේ ටෝටල් පික්චර් එකේ කොටසක් කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි මම එතනදී තේරුම් ගත්තේ. ඔතනදී මම දැක්කා බොහොම ලස්සන ආගියුමන්ට් එකක් එඩ්වර්ඩ් ලොරෙන්ස් කියන විද්‍යාඥයා 1960 දී එයා තියරි ඔෆ් කියෝස් කියන එක එයා තමයි මුලින්ම ලෝකෙට ඉදිරිපත් කරේ කියලා තිබුණා. ලෝකෙ කිසිම දෙයක් අහම්බෙන් වෙන දේවල් නෑ. හැම දෙයක්ම රටාවල් මැවීම හරහා පාලනය වෙනවා කියලා. එයා කාලුගුණ විද්‍යාඥයෙක්. එතකොට ලොරෙන්ස් කරේ එයා මේ කියන්නේ කාලගුණේ කියන්නේ කද එයා කියන විදිහට වහසේ බලාපොරොත්තු පාවෙන්නේ මේ යම් කිසි ගණිතමය රටාවකට අනුව. හරි ඒ කියන්නේ එකලවකුලම් මෙහෙ යනවා එකවලකුලම් මෙහෙ යනවා. ඒක ගණිතමය වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ යා කියන්න හැදුවේ ඊට පස්සේ ඕනම දෙයක් නිරන්තරයෙන් අපි රැන්ඩම් කියලා හිතන දෙයක් අහඹුවෙන් අහඹුතාවයේ මත වෙනවා කියලා හිතන ඕනම දෙයක් නිරන්තරයෙන් රිපීට් කරනකොට ඒක හරහා පැටර්න්ස් මත වෙනවා කියලා. ඊට පස්සේ යා ලොරෙන්ස් උත්සාහ කරන්න හැදුවා උත්සාහ කරා මේ පැටර්න්ස් අඳුනාගෙන මේ පැටර්න්ස් හරහා වෙද ප්‍රෙඩික්ට් කරන්න මැතමැටිකලි. මොකද එයාගේ ප්‍රෙඩික්ෂන් සුමානයක් දෙකක් යනකොට බිඳ වැටෙනවා. ඒකට හේතුව එයා ඊට පස්සේ හොයාගත්තා ඒ පැටර්න් එක හැදෙනකොට මේක බිඳ වැටෙන්න අවශ්‍ය කරන එලිමන්ට්ස් ඒ පැටර්න් එක ඇතුළත රින්ග ගන්නවා. ඒක සයිලන්ට්ලි ඉඳලි වෙලා ඊට පස්සේ තමයි ඒක ඇක්ටිවේෂන් එක දෙන්නේ. මට මතක හිටියට ඒක කියන්නේ යා ලොරෙන්ස් ඇට්‍රැක්ටර්ස් කියලා. ඒ සයිලන්ට් ෆැක්ටර්ස් ඇතුලේ සිස්ටම් එක ඇතුලේ ඉන්නේ. එතකොට මම තවත් පුළුල්ල තේරුම් ගත්තා අර මේවා එක මේ අර අර්ථ නිරූපණය මම කලින් කරපු බාහිර පාර්ශවයක් ස්ථායීතාවයක් හත්කට මැදිහත් වෙලා විධිමත් භාවයේ අපි දැන් ඒක විධිමත් භාවයේ කියන වචන කතා කරමු මේ පිළිබිඹු එකට වැයකල් විධිමත් භාවයකට විධිමත්ව තියෙන දෙයක් බාහිර සාධකයක් මගින් අස්ථායීතාවයකට පත් වුණොත් හරි ඊට පස්සේ එහෙම නැත්තම්
ඒ විධිමත් වෙන දේ ඇතුලේ තියෙන එලිමන්ට්ස් හරහා සයිලන්ට්ලි ක්‍රියාත්මක පස්සේ ඇක්ටිවේට් වෙලා හරි අස්ථායීතාවයක්පත් වුණත් ඒ දෙකේ ආපහු නැවතත් විධිමත් භාවයක් ඇති වෙනවා. අවිධිමත් භාවයකටපත් වුණොත් නැවතත් විධිමත් භාවයක් ඇති වෙනවා. ඒ අන්තර්වාරයේදී වෙන දේවල් වලට තමයි අපි කියන්නේ කේවස් කියලා. ප්‍රතිකර දෙකකින් මේක තේරුම් ගත්තා. විධිමත්ව තියෙන දෙයක් හරි අස්ථායී වෙන්න පුළුවන් ප්‍රමේයද දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර පාර්ශ්වයක මැදිහත් වීම හරහා, අනිත් එක තමයි හරි මේ ඒ කියන්නේ ඇතුළෙම ඉන්න සැඟවිලා තියෙන සාධක ක්‍රියාත්මක වීම හරහත් ඒ අවිධිමත් භාවය ඇති වෙන්න පුළුවන්. හරි ඒක ඊට පස්සේ ආපහු යලිත් ස්ථාවරත්වයකට ඇති වෙනවා. මේ ලෝකෙම ඇත්තටම යන්නේ විධිමත් භාවයෙන් අවිධිමත් භාවයට, අවිධිමත් භාවයෙන් විධිමත් භාවයට ඕල්ටර්නේටිව්. දැන් අපි කැමක් දිහා බලලායි අපි කියන්නේ මේක බොහොම විධිමත් කියලා. කලින් අවිධිමත්ව තිබිච්ච එකද. සාපේක්ෂව දැන් අපි යමක් දිහා බලලා දැන් අපි මේ මොහොතේ රට දිහා බැලුවොත් අපි මොකද හිතන්නේ? මේක බොහොම අවිධිමත්, අස්ථායි. හරි මොකද කලින් විධිමත් තිබිච්ච. එහෙමද නැත්නම් වෙන රටවල් විධිමත් බව දැකලා අපි නෑ ඒක ඒ වෙන රටවල් එක නෙමෙයි මේ තිබිච්ච පද්ධතියෙම තිබිච්ච කලින් තිබිච්ච තත්ත්වය අධ්‍යයනය කළා තමයි අපි ඒ ගැන තීරණයක් ගන්න. දැන් සිංගප්පූරුවල වගේ වගේම යමක් අවිධිමත්ව තිබිච්ච දෙයක් විධිමත් භාවයට පත් කරාට පස්සේ හරි අනිවාර්යෙන් මේතු කර්ම කීපයක් තියෙනවා. දැන් සිංගප්පූරුව කියන රට අපි ගත්තොත් එහෙම හරි බොහොම අවිධිමත්ව තිබිච්ච රටක්. ලීක් වන් වෙල්ල එක හොඳ ස්ථාවරත්වයක් ඒකට නිර්මාණය කරා. නමුත් ඒ අලුතෙන් නිර්මාණය කරපු ස්ථාවරත්වය ලීක් වන් යු අලුත් පොලිසීස් වලින් හරි ස්ට්‍රෙන්තන් කරා. ඒක අපෝ අවිධිමත් භාවයට නොයන්. ඊට පස්සේ අලුත් නීති රෙගුලාසි හඳුන්වා දුන්නේ විධිමත් භාවය පවත්වාගෙන. ඒ කියන්නේ ඕනම දෙයක් අපි විධිමත් හුඟක් වෙලාවට අපි කරන්නේ අවිධිමත් ප්‍රතිවිද්‍ය විධිමත් බවට පත් කරලා ඊට පස්සේ ඒ විධිමත් භාවය අපි නොසලකා හරිනවා. ලෝකේ සෙකන්ඩ් ලෝ ඔෆ් තර්මොඩයිනමික්ස් වලින් ඉන්ෆරන්ස් එකක් ගන්න පුළුවන් මොනම දෙයක්වත් ස්ථාවරත්වයට පත් වෙන්නේ ස්වයංව. හරි ඕනම ස්ථාවර දෙයක් අස්ථායීතාවය කරා තමයි වැඩි හරියක්ම යන්න පෙළඹෙන්නේ ස්වයංව තවත් ස්ථාවරත්වයකට පත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ආරක්ෂා දැන් අපි අයිස් අපි වතුර ටිකක් අරගෙන දානවා ෆ්‍රිජ් එකට ෆ්‍රීසර් එකට. දැන් නම් මේක අයිස් වෙනවා. අපිට අයිස් අයිස් හැටියට තියාගන්න ඕන නම් අයිස් බකට් එකට දානවා. හරි අයිස් ටික අරගෙන මේසෙට තිබ්බොත් ආපහුක වතුර වෙනවා ටිකක් කාලෙකින්. ඒ නිසා අයිස් බකට් එක එතකොට හොඳට වෙල් කන්ටේන් වෙන්න ඕනේ. ඒක තමයි නිව් පොලිසීස් අවශ්‍ය වෙන්නේ. ඒක ඉන්සුලේට් කරන්න තමයි නිව් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් අවශ්‍ය වෙන්නේ. දැන් මෙහෙ හුඟක් වෙලාට අපි ස්ථායිත් වෙන හොඳ මුදාන් තමයි යුද්ධයෙන් පස්සේ රටේ ලොකු ස්ථාවරත්වයක් අපි ඇති කරගත්තා. ඒකට මොකද වුනේ? ඒ ස්ථාවරත්වය ආපහු ඉබේම දියවලා යන්න අපි ඉඩහැරියා. ඒක අලුත් පොලිසීස් වලින් සෙකියුර් කරෙත් නැහැ. මම දකින්නේ එකයි. හරි ඒ වගේම අලුත් නීති රෙගුලාසි හඳුන්වා දුන්නෙත් නෑ. ඒ වෙනුවට කරේක අවිධිමත් කරන්න පුළුවන් උපරිම දායකත්වය ඒ ස්ථාවරත්වය ඇති කර පුද්ගල විසින්ම හඳුන්වා දුන්නා. ඒ කියන්නේ එතෙදි මට ඒතර ඒ ස්ථාවරත්වය ඇති කර පුද්ගලින් විසින්ම මේක හඳුන්වා දුන්නා කියන අදහස් වෙන්නේ අර ඉන්ටර්නල් ෆැක්ටර්ස් කියන එකමද? බොහෝ ඇත්තටම මේක ඊට පස්සේ ඒගොල්ලන් ඒක 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 ආරක්ෂා කරන්නේ විධිමත් භාවය ස්ථාවරත්වය ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවට ඒක අස්ථායි වෙන දේවල් හැමදේම කරා. එකක් තමයි නීතිය ක්‍රියාත්මක වීම ඉතාම දුර්වල වුණා. ඊට පස්සේ ඒ කියන්නේ මේ ගොඩාක් ඒ කියන්නේ පිළිගත නොහැකි දේවල් ඒ අතර වාරදී වුණා. ඒ කියන්නේ බලය ඉතාමත්ම උපරිමව ඒගොල්ලෝ මේ අනිසි විදිහට පරිහරණය කරා. ඒ හරහා තමයි අස්ථාවරත්වය ඇති වුණේ. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ අස්ථාවරත්වයක් ඇති වෙනකොට ඔබතුමාගේ ප්‍රශ්නෙට මම එන්න ස්වභාව ධර්මයේ විසින් එක්ක කවුන්ටර් ෆෝස් එකක් ඉබේ හැදෙනවා. ඒ හැදෙනත් එහෙම නැත්තම් මොකද වෙන්නේ? ස්වභාව ධර්මයේ විසින් එක මතු කරලා දෙනවා. දැන් මෙතනදී උනේ හරි මම කියන්නේ මම ඇත්තටම අර ව්‍යාකූලත්වය ගැන කතා කරපු දේශන 50ක 2011 ඉඳන් හරි මම එක ප්‍රසිද්ධියම කියපු දෙයක් ඉඳන් මට කිව්ව හැකි 2015 වෙනකම් මම කරපු ප්‍රසිද්ධ දේශන 50ක මම කිව්වා ඊළඟ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි කියන්නේ. ඒක බොහොම පැහැදිලිව මම කිව්වා. ඊට පස්සේ 2013 අගෝස්තු 6 වෙනිදා මම කරපු දේශනයකට මම ATK-ෙදී කළේ එතන එක මහත්මයෙක් කියවා අපිට පේන කිසිම කෙනෙක් නැහැ වෙන විකල්පයක්. හරි ඒක නිසා ඔබතුමා හිතන්නේ කවුද එහෙනම් ඊළඟ ජනාධිපති? මම කිව්වා ඒ විදිහට මතුවෙන්නේ අනිවාර්යයෙන්ම අර ලොරෙන්ස්ගේ ආගමන්ට් එක හරහා දෙවෙනි කොටසර ඇතුළෙම ඉන්න හරි එලිමන්ට් එකක් තමයි ඒ දෙයට ඒ දෙය ක්‍රියාත්මක කරන්න මේ ස්ථාවරත්වය මේකලන් පවත්වාගෙන යන සමතුලිතතාවය බිඳලන්න. බොහෝ වෙලාවට ඒක මගේ මතය හැටියට නම් සියලු සාධක
දාර්ල බැලුවම මෛත්‍රී බාල සිරිසේන මහත්මය කියලා මං හිතන්නේ එතුමා එකන්නත් ඉස්සෙල්ලා මං එදේ අගෝස්තු මාසේ මේ ප්‍රකාශක ප්‍රසිද්ධියේ ඊට කලින් කිව්වා සියත් මං හිතන්නේ 50කට හෝ 50ක් 100ක් අතර ප්‍රමාණයක් ඔඩියන්ස් එකේ හිටියයි අගෝස්තු මට වර්ගයක 6 වෙනිදා 2013 2013 මම ඒක බොහොම පැහැදිලිව කිව්වා ඒ මට හිතෙන කෙනා තමයි එතන මේ ඔබ මේක අතරේ ඒක ඒ එහෙම දෙයක් ගැන හිතුවේ මේ කේඔස් තියරි හරහා ලැබිච්ච කේඔස් තියරි සරම මම ඒක ස්වභාව ධර්මයේ නීතිින් හරහා නීති පද්ධතිය හරහා තමයි මම මේක මේ ඇනලයිස් කරේ මොකද ඒ යන ගමන ගිය විදිහට මම දැක්කා අනිවාර්යයෙන්ම මේකට විරුද්ධව බලවේගයක් මතුවෙනවා කියලා ඒක බොහෝ වෙලාවට මතුවෙන්නේ ඇතුලින් නෑ කියලා දැන් ඊලෙන්ඩෝ ටෙල්කේ දේශපාලනික නොවුනත් මේ කියන කරුණු මම හිතන රට විදිහට අපි හැමෝටම වැදගත්. ඉතින් මට මේ ප්‍රශ්නේ අහන්න තුව බෑ. පොත ඉදිරියටත් මෙතිවර වෙනවනේ. ඔව්. එතකොට මේ ඔබතුමා දැන් මේ දකින්න විදිහට මොන වගේ වෙනසක් වෙන්නේ? ඇත්තටම දැන් තියෙන පාලනයත් මම දකින්නේ 2011 15 අතර තිබිච්ච පාලනයක් ඇතුළත බොහොම අස්තයි. කියන්නේ ඇත්තටම කුමන්ත්‍රණයකින් එක පාර්ශවය බලය අරගෙන දවස් 50 ගණක් රැඳිලා හිටියා. ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් වෙන්නේ හරි ස්ථාවරත්වයක් නැති අර අන්ස්ටේබල් ඉක්විලිබ්‍රියම් එකක් තියෙන රටක හෝ පද්ධතියක් තුල පමණයි. ඒ වගේ තව පාර්ශවයකට తాවකාලිකව හරි බලය අල්ලගන්න බෑ ස්ථාවර ඉක්විලිබ්‍රියම් එකක් තියෙන තැනක. ඉතින් ඒ වගේ දේවල් හරහා මම අද දකින්නේ ඉතාම අස්ථාවර භාවයක් තමයි මේ පවත්නා ක්‍රමය තුල පවතින්නේ. එතකොට මෙතනදී දැන් බොහෝ වෙලාවට ආයි පාරක් කවුන්ටර් ෆෝස් එකක් අනිවාර්යයෙන්ම මතුවෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඒ කවුන්ටර් ෆෝස් එක හැබැයි මේ සැරේ ඒ කවුන්ටර් ෆෝස් එක මතුවෙන්නේ අර ඇතුළේ ඉන්න එලිමන්ට්ස් වලින් නෙමෙයි. ඒක මතුවෙන්නේ බාහිර සාධකයක් කරා කියන එක තමයි මම මේ වෙලාවට පැහැදිලිව දකින්නේ.